සිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය සහ ඉසන් ඇති කිරීම ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මත්ස්‍ය අපනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීම පැතිකඩ කිහිපයකින් සැලසුම් කළ යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවේ. මාළු කරවල උම්බලකඩ සහ ටින් මාළු ආනයනයට වාර්ෂිකව රජයේ ඩොලර් මිලියන 500කට ආසන්න මුදලක් වැය කර ඇති අතර ධීවර කර්මාන්තයේ දල දේශීය නිෂ්පාදනයට මෙතෙක් ලබා දී ඇති දායකත්වයේ 1%ක් රට වටා මුහුදු තීරයෙන් සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් පද්ධතියෙන් නිසි පල නෙලාගෙන විදේශ විනිමය උපයන අපනයන අතරට ධීවර කර්මාන්තයේ පත් කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. ලොව විශාල ඉල්ලුමක් ඇති ජලජ පැලෑටි ආනයනය කර නිෂ්පාදනාගාර තුල වගා කර නැවත අපනයනයට පවතින බාධක ලිහිල් කිරීමට ඇති ඉඩකඩ සොයා බැලීමටද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මුහුදු සීමාවේ මත්ස්‍ය අස්වැන්න ප්‍රවර්ධන කෘතිම අභිජනන මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කර ඇති දුම්රිය මැදිරි බස් රථ සහ ධීවර යාත්‍රා සාගර පතුලේ තැන්පත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු අතර ටින් මාළු නිෂ්පාදනයට අවශ්‍ය මත්ස්‍ය අවශ්‍යතාවය දේශීයව සපුරා ගැනීමටද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ජනාධිපති ලේකම් පීබී ජයසුන්දරයන් මහත්වරු සහ ධීවර කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදකයින් සහ ව්‍යාපාරිකයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.